ආයුබෝවන්දුවෙකුතේ ටියුෂන් ඩොටල් කේ වෙබ් අඩවි සඳහා ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද ගූගල් විද්‍යාවේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ලෝකයේ ස්වාභාවික සම්පත් පිළිබඳ පාඩමේ අපි කලින් කතා කරා වනාන්තර පිළිබඳ. එතකොට විභාග ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා වනාන්තර වලින්. එතකොට වනාන්තර කියන අනුමාත්‍රිකාව යටතේ අපි විභාග ප්‍රශ්න කතා කළා. එතකොට ඒ පාඩමේම තවත් ප්‍රශ්නයක් අපිට ඇවිල්ලා තියෙනවා මිනිරන් කියන පාඩම. මිනිරන් කියන පාඩමේ මොනවද විභාගයට ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සම්පූර්ණ කොටස් වශයෙන් ප්‍රශ්න කීපයක් දීලා නැහැ. එකම ප්‍රශ්නේ අනු කොටස් දෙකක් විදිහට තමයි මිනිරන් පාඩමෙන් ඔබට දීලා තියෙන්නේ. එතකොට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ ලෝකයේ මිනිරන් නිෂ්පාදනය සඳහා වැදගත් රටවල් දෙකක් නම් කරන්න කියලා තමයි ඔබට දීලා තියෙන්නේ. එතකොට මේ රටවල් දෙක නම් කරන්න ඔබට මම දෙන්නම් උදාහරණ කීපයක්. එතකොට ඉන්දියාව දකුණු කොරියාව බ්‍රසීලය වගේ රටවල් තමයි මිනිරන් නිෂ්පාදනය සඳහා වැදගත් රටවල් බවට පත් වෙලා තියෙන්නේ. තව රටවල් කීපයක් සඳහන් වෙලා තිනවා. ඔබට පුළුවන් මේ රටවල් කීපයත් එක්ක ප්‍රශ්නෙට උත්තර දෙක සඳහන් කරන්න. එතකොට අපි දෙවෙනි ප්‍රශ්නේ විදිහට මිනිරන් ආශිත නිෂ්පාදන මොනවාද කියලා තමයි දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්න විදිහට අපි කතා කරන්න ඕනේ ඒ පිළිබඳව. එතකොට පුදුවේපුතේ මේක කරන් තියෙන්නේ පැහැදිලි කරන්න නෙවෙයි නම් කරන්න. එතකොට නම් කරන්න තියෙද්දි අපි ඒ ගැන කතා කරමු මිනිරන් ආශිත නිෂ්පාදනය මොනවාද කියලා. එතකොට පළවෙනියට මම කියන්න ඕනේ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය. අපි හොඳටම දන්නවා ෆෝන් එකේ කම්පියුටරේ ඒ වගේම තියෙන සෑම ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍යයක්ම නිෂ්පාදනය කරන්න ඒ සඳහා මිනිරන් යොදා ගන්නවා. ඒ වගේම ලිහිසි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න යොදා ගන්නවා. පළවෙනි එක අපි කතා කරේ විද්‍යුත් නිෂ්පාදන සඳහා. දෙවෙනි එක තමයි තව එකක් තියෙනවා පැන්සල් කූරු නිෂ්පාදනය පන්සල් කූරු නිෂ්පාදනය කරන්න මිනිරන් යොදා ගන්නවා. තව තියෙනවා ලිහිසි ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න. අනිත් එක තමයි ලෝහ ආවරණ නිෂ්පාදනය කරන්න යොදා ගන්නවා. මේ වගේ කීපයක් තියෙනවා අපිට මිනිරන් නිෂ්පාදනය ආශිතව. මේකෙන් කරුණු දෙක ඔයගොල්ලෝ විභාග පේපරේට ලියනකොට ඔයගලන්ට ඒ සඳහා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙනවා. එතකොට අපි පොඩි අනුමාත්‍රිකා දෙකක් තමයි මේ පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි පාඩමෙන් තව තියෙනවා අනුමාත්‍රිකා කීපයක්. ඒ කියන්නේ පාසාන තියෙනවා, පස තියෙනවා, ඛනිජ තියෙනවා, එතකොට ජලය තියෙනවා. එතකොට ඒ පාඩම් මාතෘකා ඕගොල්ලන්ගේ 2015 විෂය නිර්දේශය නවනි විෂය නිර්දේශය යටතේ තවම ඇවිල්ලා නැහැ. එතකොට ඒ ඇවිල්ලා නැති නිසා අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ වැඩි අවධානයක් යොමු කරලා ඒ සඳහා සූදානම් වුණොත් ඔබේ ඉදිරි විභාග කටයුතු වලදී ඒක වඩාත් වැදගත් වෙනවා. අපි මීට පස්සේ තියෙන වීඩියෝ එකෙන් ඔයගලන්ට තව පාඩමක් පිළිබඳව විස්තරාත්මක විභාග ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.